අයි බෝවන් සුබූදෑසනක් මේ වසරේ අප සඋසස් පෙළ පිභාගේට පිෙනීසිරන දූදරුවන් වෙනුවෙන් ස්වාධීෙන් රූපවාහිනී මාධ්‍යශාලය මගින් පවත්වන් ලබන තක්ෂිලා වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සමගෙනුයි ඔබ අප සමගෙක් වී සිටින්නේ. අද දෙන මේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාවේ ඉතා වැදගත් මාතෘකාවන් වන මිල මට්ටම සසා උද්ධමනය පිළිබඳව අදදින මේ සාකච්ඡාවට සම්පද්දායකත්වය දරවුණන් ලබන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මිල වැටුප්හා සේවා නයුක්ති අංශය අංශප්‍රධානී කෞෂාණ ප්‍රනාාදු මහත්මිය ඔබ අප සියලෝම දෙනාම් වෙනුවෙන් ඇව මේ වැටුසටහන්ට සාදරයෙන් පිළිගන්නවා. හොඳයි මේ සාකච්ඡාව ආරම්භයක් වශයෙන් අපි මිල මට්ටම හා ඒහා බැඳුණු ස්වරූපයන් පිළිබඳව අපි අයගෙන් පැහැදිි කර ගම්ම. අයි බෝවන් සුබූධැසන දුවේ පුතේ අද අපි ඉගෙන ගන්නේ මේ මාතෘකාව යටතේ. මුලින් අපි තරගකාරී වෙළඳ පොලේ බාන්්ඩහා සේවාවල මිල තීරණය වන්නේ කොමද කියෙලබලමු දොළපුතාල දන්නවා. බාණ්ඩහා සේවාවල මිල තීරණය කරන්නේ ඒ බාණ්ඩහා සේවාවල මිල කෙරෙහි. තියන ඉල්ලුමෙත් සැපයුමේත් තිය තරගකාරිත්වය මත කියලා. අපි ගත්තොත් දුවේ පුතේ. බාන්ඩ හා මුොදල් අතර හුවමාරෝන වටිනාකම අපිට පුළුවන් මිල මට්ටම විදියට සලකන්න. දොලපුතාලගේ උසස් පෙල විශය නිර්දේශයේ අඩංගු මිලහා සම්බන්ධ වැදගස්වරූපතුනක් මන් දලපුතාලට මොලින්ම පැදිලි කරල දෙන්න කැමති. මුලින්ම නිරපේක්ෂ මිලගැන හඳදුන්වනවනං බාන්්ඩහා සේවා සඳහා වෙනද පොළෙහි තීරණ වෙලා තියෙන මිල තමයි අපි මේ නිරපේක්ෂ මිල කෙල හඳුන්න්නන්නේ. උදාහරණයකින් මං ඒක පැදිලි කරන්නවන. ද සම්බා සහල් කිලේ එකක මල රුපයාසී යයි බිත්තරයක මිල රපියල් විශස්සයි විදියට අපි සලකූ ඒ කියන්නේ බරඳ පොලේ ඒ බාන්්ඩ සඳහාාතියන නිරපේක්ෂමලයි. දෙවනුව සාපේක්ෂිලමං පැහැදිලි කරනවනම් එක් බාන්්ඩියකෝ සේවාවක මිල තවත් බාන්්ඩියකෝ සේවාවක මල සමඟ සංසන්තනාත්මවක ප්‍රකාශ කිරීමක් තමයිමදී සිද්ධවන්නේ. මං කලින් සඳාන් කළ උදාහන්නේ පරදි සම්බා සහල් කිල්ලෝ එකකින් අපිට පුළුවන් බිත්තර පහක් මලදී ගන්න. එතකොට අපි එතනෙදිකරේ සසන්ධනාත්මකෝ මිල ප්‍රකාශ කිරීමක්. ඊළඟ කරුණ තමයි පුදමිල මට්ටම නොහොත් සසාමාන්‍ය මිල. ආර්ථිකයක පවතින සියලුම බා්ඩහා සේවාබන්වල නිරපේක්ෂ මෙලයන්නේ සාමාන්‍ය තමයි අපි සාමානයයේ මේ පොදමිල මට්ටම කියලා කියන්නේ. දුවේ පුතේ ආර්ථිකය ප ඇතැම් බාන්ඩුවල මිල වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම සහර බාණ්ඩුවල මිල පහල යන්න පුළුවන්. සවත් සහාරකමිල ඒ මට්ටමේම තියෙන්න්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිවෙන බාණ්ඩුවල මිල හෝ අඩුව වෙන්නේ එකම විද්‍යකට නෙමේ වෙනස්මා ආකාරයකින්. ඒ අනුව ආර්ථිකේතියෙන් එක බාන්ඩයක හෝ සේවාවක මිල හෙලෑම නෙමේ අපි පොදමිල මට්ටම කිය කියන්නේ. පොදුමිල මට්ටම කියලා නිර්වචනය කරන්නේ ආර්ථිකයක පවතින සියලම බාණ්ඩා සේවාවන්හි, නිරපේක්ෂ ිලන්නේ සාමාන්‍ය අගයයි. හොඳ දුවේ පුතේ දැන් ඕගල්ලන්ට මිලමට්ටමසා පොදමිල මට්ටම ගැන ඕගලන්ගේ අවබෝධය වැඩිවෙෙන් නැති. එහෙම නං ඊළඟ පියවර විදියට අපි මේ පුදදුමිලමට්ටම මනින්නේ කොහොම දෙ කියලා පහැදිලි කර ගම්මු. ඔහු දුවේ පුතේ මිලදර්ශකයක් කියලා කියන්නේ පොදමම මට්ම මනීමට යොදාගන්න එක්තරා මෙනුම් දණ්ඩක්. තවතුරටත් මේ මිල දර්ශකය පැහැදිලි කරනවන්නන් දලපුතාලට තෝරාත් පදනම් කාලපරිච්චේදයකට සාපේක්ෂව තෝරාගත්ත බාන්්ඩ පැසක් සඳහා බිවිධ කාලපරිච්චේද වලදී දැරීමට සිදුවන පිරිවේ තමයි මේකෙන් නිරූපනය වෙන්නේ. දොළ පුතලට අපි ඉදිරියේද මෙම පදනම් කාලපරිච්චද බාන්්ඩ පැසගැන විස්තර තවස් සවිස්ථරාත්මකව කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් දැන් අපි මිලදර්ශක ගණනය කිරීමේ මූලික පියවරවර්තට යොමුමු. දල පුතාලට මේ තිරේ දිස්වන ආකාරයට මිලදර්ශකයක් ගන්නේ කිරීමේ මූලික පියවර හතරක් මං කියල දෙන්නා. පලවෙනි පියවර විදියට පදනම්වර්ෂයේ පරිභෝජනය කළ බාන්්ඩ ප්‍රමාණය හඳුනාගන්න ඕනේ. මෙහිදී මොලිම් අපි බාණ්ඩ හා සේවා පැස හඳුනාගන්න ඕනේ කියන්නේ. බාණ්ඩ පැස සඳහා අයිතිවන අයිතම මොනාදකල් හඳුනගෙන ඒ අයිතම, පාවිච්ච කරලා තියෙන ප්‍රමාණ මුලින්ම හඳුනා ගැනීම සිද්ධ කරගන්න ඕනේ. දෙවැනි පියවර විදියට මෙ බා්ඩ අයිතම සඳහාමිල වාෂික වහරි මාසික වහරි එකතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි තුන්වෙන පියවර විදියට සෑම කාල වකවානුවක් සඳහාම තෝරාගත් බාණ්ඩ පැසේ තියන එක්කෙක් අයිතමවල වියදම ගන්නේ කරලා බාණ්ඩ පැසේ තියන මුළු වියදමත් අපි ගන්නේ කරගන්න ඕනේ. හත්‍රවෙනුව දර්ශකයක් ගන්නේ කරන්න අපි සූත්‍රයක් ඒනි සමීකරණයක් භාවිතා කරනවා. සාමාන්‍ය මිලදර්ශක ගන්නේ කිරීම සඳහා භාවිතා කරන්නේ ලැස්පිය සමීකරණය මෙහිද ිලදර්ශකය ගන්නේ කිරීම සඳහා යොදාගෙන තියනෙ පහත සරල සමීකරණය ටීනම් වර්ෂයතුළ වියදම අපි පදනම් වර්ශයතුළ මුළු වියදමෙන් බෙදල ලැබෙන පිළතුරසයෙන් ගුණ කරම දුවේ පපුති අපිට ලැබෙ. දර්ශයයි ොඳයි. දැන් එහෙනම් මීළඟට මිල දර්ශකයේ ගණනය කිරීම අපි උදාහරණයක් මාර්ගෙන් පැහැදිලි කරගම්ම. ඔවු දුුවේ පුතේ දැන් දිස්වෙනවා දෝල පුතාලට වගවා. මේ වගේ මොලිම් තියෙනවා පදනම් පදනම් වර්ෂය බාණ්ඩ පැස සඳහා තියෙන අයිතම. මේ පදනම්වර්ෂයේ ාන්්ඩ පැස සඳහා අතම තුනක් තෝරගෙන තියෙනවා සම්බසහල් තරිගි පිටි සුදුසීණේ. පදනම් ර්ශයේ සම්බසාහල් පරිභෝජනය කරලා තියෙනවා කිලෝතුන් සීයා තිරිගු පිටි ලෝති හයි, සුදුසීන කි ෝවිස්සයි. ුවේ පුතේ පදනම්වර්ෂයේ අප අයිතම තෝරගත්තට පස්සේ, ඒ ප්‍රමාණ අපි වෙනස්වෙන නැහැ කියල ලින්ම් උප්පකල්පනය කරනවා මිල දර්ශකයක් සකස් කරනකොට. එතොට මේ අවරුදු තුන පුරාම පරිභෝජනය කළ ප්‍රමාණය නොවෙනස්ම පෞවතිනවා. අපි වෙනස්වෙන්නේ මිලයි ඒ බාන්්ඩ තුනේ අත මෝල මිල තමයි වෙනස්වෙන්නේ. දුල පුතාලට පේනු ඇති සම්බසාහල් පදනම්වර්ෂය රුපියල් අසුවයි කිල එකක මිල ඒ ආකාරයෙන් දෙවනිවර්ශය රුපියල් අනුවයි තුංගනිවර්ශය අනුවට්ටයි. දැම් බලමු මෙම අයිතමවල අපි දැම් මිල දන්නවා පරිභෝජනය කළ ප්‍රමාණ දන්නවා. දැන් කොහමද කියෙල බලු මිල දර්ශකය ගන්නේ කරන්නේ. මේ තිරේ දිස්වන වක්වෙන් දල පුතාලට පේනවා සම්බ සහල් සඳහා පදනම්වර්ෂය වියදම ගන්නේ කරලා තියෙන ආකාර අපි දන්නවා වියදම ගන්නේ කරන්නේ ඒ බාණ්ඩ අයිත මේ මිල අපිට වැඩිකරෝති බාණ්ඩ ප්‍රමාණයෙන් අපිට ලැබෙන වියදම. සම්බ සහල් සඳහා පදනම්වර්ෂය වියද විදිට අපිට ලැි තිනෙනව රපියල් විසි අත්‍රදාහ තිරිකු පිටි සඳහා තිරිකු පිට කිලේක මිල රපයාලසූ දෙකයි. ඒ ප්‍රපාවිතා කරලා තියනෝ කිලෝොත්ති හා අපිට ලැබෙනනෝ දෙදදා සාරසිය හැටක් ඒ අනුසාරයෙන් පදනම් වර්ෂයේ මුළු වියදම් විදිෙට අපිට ලැබිල තියෙනවා බිසි අටදස් එකසිය හැටක් දෙවැනි වර්ෂයතුළු වියදම් විදියට රුපාල්ති සෙක්්දා සාර්ශයදහයකුත් තුංවනි වර්ෂය සඳහා වියදම රුපාති සත්‍රදාස් හයසියක් විදිටත් අපිට ලැබිලා තියෙනවා. දැම් බලමු මිලදර්ශකය ගන්නේ කරලා තියන්නේෙ කොහොමද කියලා. කලින්මන් සධාන්කරපු මෙල දර්ශකය ආශ්‍රයෙන් පල්මුවර්ශය තුළ මිලදර්ශකයේ අපි ගන්නේ කරන්නේ කොහොමද කියලා බලමු පදනම් වර්ෂයේ අපි දන්නවා වියදම රුපියල් විසි අටදා සෙකසිය හැටයි. එහෙන කී කියල කියන්නේ මෙතන මුොලින්ම පල්මුවර්ශය තුළ වියද ඒ ඇන් රපියල් විසි අටදා සෙකසිය හැට බෙදීම පදනම් වර්ශය මුොල වියදම. එතකොට අපිට ලැබෙනවා දර්ශකාගේ ලෙස සය දශම බිඳවා. දෙවැනි වර්ශෂය තුළ වියදම ුපති සෙක්්දා ර්සියද හයයි ඒක අනෙ දෙවනි වර්ශය තුළ වියදමෙන් අපිට පදනම් වර්ෂය තුළ වියදම බෙදලා ලැබෙන පිළතුරසියෙන් ගුණ කරාම දුව පුතේ ලබෙනවා දර්ශකාගේ ලිස දර්ශකාන්ක එකසිේ කොළහය දශම පහයි හතරක් මේ ආකාරයට තුංවැනි වර්ෂතුමිල දර්ශකය අපිට ලැබිල තියෙනවා දර්ශකාංක එකසිය විසි දෙකයි දර්ශම අටයි හයක් විදියට හොඳයි දපුතේ ඒ උදාහරණයක් එක්ක ඕගලන්ට මිලදර්ශකය ගණනය කිරීම වඩා තුොනින් පැහැදිරවෙන්න ඇති. එහෙම නම් දැන් අපි විමසල බලමු මේ මිලදර්ශකයක් සැකසීමට අවශ්‍ය දත්ත මොනවද කියලා. ඕහ දෑ අපි මිලදර්ශකයක් ගන්නේ කරන ආකාරයයේ දෝල්ල පුතා ලට පියවරෙන් පියවර කියල දුන්න. දැම් බලමු මේ මිලදර්ශයකයක් සකස් කරන්න අවශ්‍ය කරන දත්තමනාද කියලා. පාදකවර්ශයකයන්නේ පදනම් වර්ෂයේ, අපි මුලින්ම බාන්්ඩ පැස හඳුනගන්න ඕනේ. බාණ්ඩ පැස හඳුනගත්තට පස්සේ බාන්්ඩ පැසේ තියෙන අයිතම කොච්චර ප්‍රමාණයක්. මිලට ගෙන පරිහරණය කරලා තියෙනවාද කියලා ඒ දත්ත අපිට මුලින්ම අවශ්‍ය කරනවා. ඉන් අනතුරුව පාදකවර්ෂයේදී, තෝරාගත් බාණ්ඩ පැසේ ඇති බාණ්ඩවල මිලගණන් අපි එක්රැස් කරගන්න ඕනේ. තුන් වෙනුව සලකාබන්නු ලබන කාල පරිච්චයේදීදී. ෝරාගත් ාන්ඩ පසේ තියෙන සියලු මයිතමවල මිල ගණන් එක්්‍රෙස් කරන්න ඕනෙ නැත්තම් මිල මට්ටම්වල සිදුවන විචලනයන් මැනීමට අපහසු වෙනවා. හොඳයි මේ දක්වා අපි සාකච්ෂා කරයේ මේ මිලදර්ශක ඥ්‍යායාත්මකව ගණනය කරන්නේ කොළමද කියලා. එහෙම නම් දැන් අපි මේ මිදර් ප්‍රායෝගිකව ගන්නේ කරන ආකාරයට යොමුයමු. ඔහුදුූඒ පුතේ මිලදර්ශකයක් ප්‍රායෝගිකෝ සකස් කිරීම ඉතා සංකීල්න්න කර්තවයක්, සුල්ුවෙන් තකන්න බැහැ මුලින්ම් මේක මෙලදර්ශකයක් ප්‍රායෝගිකව සකස් කන්නකොට අපි භූගෝලී ආාව්‍යය හා ඉලක්ක ගත ජනගහනය දැනගන්න ඕනේ ඒකන් අපි මේ මෙලදර්ශකය සකස් කරන්නේ මුළු දිවේනම ආාවන්නේ වන පරිදිද නැත්තං දිස්්‍රක්‍යයක් කාාවන්නය වන්න පරිදිද කියලා මුලින්ම තිීන්නේ කරාට පස්සේ ඒ අනුව තමයි අපේ විමර්ශිෂ ජනගහනය තීරණය කරන්නේ. දෙවනුව අපි පදනම් කාලපරිච්චේදයක් තෝරගන්න ඕනේ. පදනම් කාලපරිච්චේදීතා සැලකිල්ලෙන් තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පදනම් කාලපරිච්චේදී අපි තෝරගන්නේ සාමකාමිවාතාවරණයක් තියන හිතකර ආර්ථික තත්ත්වයන්තියන කාලපරිච්චේද තමයි. දෙදස් දහනමය වසර අපට තෝරගන්න බැහැ, පාස්කුප්‍රහරියල්ල නනාට පසේ අපි දන්නු අපේ ආර්ථිකය කඩා වැැටම්මල්ට ලක්ුණ ඒ වගේම තමයි. කොෙක් දහන මේ වසංගතයේ පවතින මේ අවුරෝද්ධත් හිතකර ආර්ථික කටයුතු සිද්ධ ඕනේ නැහැ ොට මේ වර්ෂ දෙකම අපට පදනම් කාලපරිච්චේවිද විදිහට තෝරගන්න බෑදුවේ පුතේ වගේම තමයි ගංවතුර තිබ්බොඩ. ඒ වගේම තමයි නයන් කාලුගනක කාල පරිච්චේදත් අපට පදනම් කාලපරිච්චේද විදියට තෝරගන්න බැහැ. ඒ කාලරි ඒ වගේ අවුරුදු තෝරගත්වොත් තේම මිල වරින් උස්පහත්වී. විශාල වශයෙන් සිද්ධ වෙනවා ඒ වගේම තමයි බාණ්ඩ පැස තෝරගන්නත් ඕනේ. බාන්්ඩ පැස තෝරගන්නකොට විමර්ශයුත ජනගානය භාවිතා කරන දෛනෙක අයිතම වලින්. ඒ වගේම තමයි ඔවුන් බහොලෝ භාවිතා කරන බාන්්ඩහා සේවා මේ බාන්්ඩ පැසට අයිතිවෙන්න ඕනේ. ඊට පස් අපි බාණ්ඩ පැසේ අයිතම වලට එකින් එක බර තැබීමක් සිද්ධ කරන්න ඕනේ. ඉන් අනතුරුව ඒ තෝරගත්ත බාන්්ඩ පැසේ සියලු මයිතම සඳහා රැස්කිරම් අකණ්ඩව සිද්ධ කිරීමත් සිදුකිරීම අවශ්‍ය කරනවා හොඳයි දැන් කවෂානි බරතැබීමේ සංකල්පය ගැන කතා කරා ඒ කියන්නේ අප පාවිච්චි කරන එක්ෙක් පාණ්ඩට අප ලබා දෙන්නේ වෙනස් වූ බරතැබීම එහෙම නැත්තං අපි කියනවා අපි පාවිච්චි කරන එක්ෙක් බාණ්ඩට අප ලබා දෙන්නේ එකනෙකට වෙනස් වූ වැදගත්කම් කියලා එහෙමනං මේ බර තැබීමේ සංකල්පය මිලධර්ශකාශයීෙන් අපි කෞෂාණගෙන් පැදිලි කර ගමු. ඔහු දුුවේ පුතේ අදූල පුතාලට තිරේ දිස්වෙනවා මම තෝරාගත් බාණ්ඩ පැසේතියෙන් අයිතම දෙකක් සඳහා බර තැබීම සිද්ධ කරලා තිෙන්නේෙ කොහොමද කියලා මුලින්ම දෙදස්ධාතුන කාලපරිච්චයේදේදී. ආදායම් වියදම් සමීශෂණය අනුසාරයෙන් එක ගෘහයක, කොලබනාගරික ප්‍රදේශයේ සමස්ත බා්ඩ පැස සඳහා දන්නලද වියදම විදර ලැබිලා තියෙනවා රුපියල් හැට දාස් තුන් සය හැටි අතරයි සත හැත් අත එම කාල පරිච්චේ දෙකඇන් දෙදස් දහටන කාල පරිච්චේදී. එම බාන්්ඩ පැසේ සහල් සඳහා දර්ලා තියන වියදම රුපියල් එද්දා සටසය තිස් පාය සතබින්දුුයි පහයි. එතකොට මේ සහල් සඳහා බර තැබීම අපිට ගන්නේ කරන්න පුළුවන් සහල් සඳහා දරලා තියෙන වියදම සමස්ත බා්ඩ පැසේ මුල වියදමින් බිදුවම් අපිට ලැබෙනවා දුවපුතේ සියයට තුනෑ දශවම් බිඳුවයි හතර. ඒයා කාරයට බාන්්ඩ පැසේ තවත් අයතමයක් තියෙනවා නිවාස කුලිය සඳහා දන්න ලද වියදම. එතකොට ඒක දෙ දස්ධාතුන කාල පරිච්චේදේ කොළඹ නාගරික ආර්ශිතව අප ගත්ත බාන්්ඩ පැසේ වියදං කරලතියනවා රුපියල් දහතුන්දා සැසිය අනුවටයි සත හැට. එතුර නිවාස කුලිය සඳහා බර තැබීම් බිදිට අපිට ලැබෙනවා. යට බිසි දෙකයි දශම හයයි නවයා දලපුතාලට පේන වැති බාන්් පැසෙස් සහල්ුවලට වඩා නිවාස කුළලිය සඳහා අධික බර තැබීමක් තබලා තියෙනවා කියලා. හොඳයි දැන් අපි සඳහන් කලා මිලදර්ශක ගැන. එහෙම නං අපි මුලින්ම සාකච්ෂා කරමු ශ්‍රී ලංකාවේ දැනට භාවිතාවන මිලදර්ශක මොනමද කියලා. ඔවු දුුවේ පුතේ ශ්‍රී ලංකාවේ දැනට බහුලව භාවිතා කරන්න මිලදර්ශක කීපයක් තමයි දැන් දලපුතාලට මං පැදිි කරලා දෙන්නේ ොලිම පාර්භෝගික මිලර්ශ දෙවනුවත් ඔොග මිලදර්ශකයක්ත් නිෂ්පාධකයාගේ මලදර්ශකය වගේම දැලදේශය නිෂ්පාධිතය අවදමනකය නොවත් ගම්මය මිලදර්ශකය අපි මේ මිලදර්ශක ගැන පියවරෙන් පියවර කතා කරමු. හොදයිදුව එක්පුතේ ඔගොලු දැනටමක් දන්න මඇති මේ මිලදර්ශක අතුරින් වඩාත්ම කතාබහට ලක්වන්නේ පාරිභෝගික මිලදර්ශක කියලා එහෙනම් මේ පාරිමෝග මිලදර්ශක සම්බන්ධයෙන් වැඩිදුර කතාව පටන් ගම්මු, අතීතයේ සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ භාවිතාවන පාරිබෝග මිලදර්ශක මොනවද කියලා දැනන්ඳුනා ගනිමින්. ඔහු දුුවේ පුතේ, අතීතයේ භාවිතා කළ පාරිභෝගක මිලදර්ශක විදියට සඳන් කරන්න පුළුවන් පදනම්වර්ෂය එදස් නමසය පනස් දෙක වූ කොළඹ පාරිභෝගක මිලදර්ශකය. මලදර්ශකය දෙදාසටේ අප්‍රේල් මාසය දක්වාම් ප්‍රකාශයට පත් කරා. ඉන් අනතුරුවමිලදර්ශකය යාවත් කාලීන කරා දෙදස් දෙක පදනම්වර්ෂයට. දෙදස් දෙක පදනම්වර්ෂය වෝ කොළම් පාරිභෝග මලදර්ශකය දෙදසෙ කොළ හැ මයි මාසය දක්වා ප්‍රකාශයට පත් කරලා. ඉන් අනතුරුව ඒ පදනම්වර්ෂය දෙදස් හය දෙදාස් හතා අවරුද්ධට යා බත්කාලීන කිරීමක් සිද්ධ කරා ජනලේඛනා සංඛ්‍යාන දෙපාර්තමේන්තව විසින් කෝපාමී දර්ශකය දෙදස්හය දෙදහත දර්ශක දෙදස්දසේ දෙසැම්බර් දක්වා ඔවුන් ප්‍රකාශයට පත් කරා ඉන් අනතුරුව වර්තමානයේ භාවිතා වෙන්නේ ජාතික පාරිභෝගික මෙලදර්ශකය කොළඹ පාරිභෝගික මෙලදර්ශක ඒ පාරිබෝගිමලදර්ශක දෙකේෙන් පදනම් භර්ශය විදියට තියෙන්නේ දෙදස් දහතුන ජාපාමි දර්ශකයේ මුලින්ම ප්‍රකාශයට පත්කරේ දෙදස් පහළුවේ නොවම්බර් මාසේසිට කෝපාමි ර් දහතුන පදනම් භර්ෂය වූ දර්ශකයේ ප්‍රකාශයට පත්කරේ දෙදස් දහත ජනවාරි මාසයේ සිට දුලකපුතාලට පේනවැති. කෝපාමි දර්ශකය පදනම්ර් කාලයෙන් කාලයට මෙයාල යාවත් කාලින කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඇයි එහෙම කරන්න හේතුව. මූලිකම හේතුව තමයි. බාණ්ඩ පැස, තියෙන අයිතම වරින්වර වෙනස් වෙන්න ඕ ඒකන්නේ පරිභෝජනය කරන ජීවන රටාවත් එක් පාර්භෝගිකයන් භාවිතා කරන අයිතම වෙනස් වෙනවා එතකොට ඔුන්ගේ ජීවන රටා මේ බාණ්ඩ පැසේ අඩංගු කරන්න නම් අනිවාරිම බාණ්ඩ පැස නවී කරන්නේ කරන්න ඕෝනේ එතෝට අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදය තමයි වසර පහකට වරක්වත් පදනම් වර්ෂය යවත්කාලීන කරන්න ඕොනේ කියලා ඒ අනුව යමෙන් ජනලේඛනා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තෝ විසින් තමුන්ගේ පාරිබෝගක මදර් යවත්කාලීන කිරීමම් බරෙන් වර සිද්ධ කරලා තියෙනවා. නොදුරු අනාගතේම ඔුන් මේ ජාතික පාරිභෝගක මිලදර්ශකයත්, කොළම් පාරිභෝගක මිලදර්ශකය තවදුරටත් යවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ කියන්නේ කොළම් පාරිබෝග මිලදර්ශකය මගිනොත්, ජාතික පාරිබෝග මිලදර්ශකය මගිනොත් නියෝජණය කරන්නේ පාරිභෝගික කණ්ඩායම් දෙකක්. ඒ කියන්නේ ඔවුන් එකම බාණ්ඩට ලබා දෙන්නේ වෙනසූ බර තැබීම්. එහෙමනත්තාම් වෙනස්සූ වැදගත්කම්. එහෙමනම් මේ මිලදර්ශක දෙකා ශ්‍රයෙන් අපි මේ බර තැබීම ගැන තවදුරටත් බලමු. ඔහු දුවේ පුතේ මෙතන තියෙනවාත් ජාතික පාරිබෝගක මිලදර්ශකේත්, කොළඹ පාරිභෝගික මිලදර්ශකේත්, අඩංගු වෙලා තියෙන කාණ්ඩ ොල්හා. මේ කාණ්ඩ දොලහැ පළවෙනි කාණ්ඩිය තමයි ආහාරහා මධ්‍යසාර නොවන පානවර්ග දලපුතාලට පේන වැති ජාපාමී දර්ශකයේ ආහාර සඳහා ඔවුන් වෙන් කරලා තියෙනවා සයට හතලි සතරයි දශම් බිඳුවයි හතර වැනි ඉහළ බර තැබීමක්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් දුවේ පුතේ ඉතුරු කාණ්ඩෙකොලහම ආහාර නොවන කාණ්ඩිය විදිට ගණන්ගන්න පුළුවන් ඒ සඳ ඔවුන් බර තැබීමක් සිද්ධ කරලා තියෙන සයට පනස් පහයි දර්ශම නවයි හයක. මේ ආහාර නවන කාණ්ඩේ අතුරෙනුත්, දුළ පුතලට පේනවැති නිවාස ජලය විදදුලිය ගැස්සා වෙන තිින්දන සඳවුන් බරතැබීමක් තියලා තියෙනවා සයට දහාටක. දැන් අපි කෝපාමී දර්ශකය දෙස බැලුවොතිං, දුළ පුතලට පේනවැති ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා සයට විසියටට අඇ දශම දෙකයි හතරක බර තැබීමකුත්, ඔවන්ගේ ඉතුරු කාණ්ඩෙ කොල අයිති වන හාර නොවන කාඩේ, සයට හැත්තකයි දර්ශම හතයි හයක වැනි හළ බර තැබීමකු සිද්ධ කරලා තියෙනවා ඒ අතුරේ නිවාස ජලයේ විදුලිය ගැන්සා වෙනත් තින්දන සඳවුන් සියයට තිස්සෙකයි දශම නවයි අටක වැනි හළ බර තැබීමක් සිද්ධ කරලා තියෙනවා දුලපුතාලට පේන වැති කෝපාමී දර්ශකයේ ආහාරා මධ්‍යසාර නොවන පානවර්ගවලට වඩා නිවාස ජලය බිදුලිය ගෑස්සා වෙනත් තින්දන සඳහා වැඩි බර තැබීමක් තියලා තියෙනවා කියලා. හොඳයි. ැ කවෂාණ දුවල පුතාල්ට පැහැදිලි කළේ මේ දර්ශක දෙකාතරේ බර තැබීමේ ඇති වෙනස්කම්. මීට අමතරව මේ දර්ශක දෙකාතර නොයෙකුත් සමානකම්සාහ වෙනස්කම් තියෙනවා. එහෙම නම් අපේ පැදිලි කිරීමට දැන් යොමුුවමු. ඔ දුවේ පුතේ අපි බලමු ජාතික පාරිභෝගකමලදර්ශකයේත්, කොළඹ පාරිභෝගිකමිලදර්ශකයේ සංසන්ධනාත්මකව තියන සැසදීමක් තමයි දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාරිභෝගක මිලදර්ශක දෙකේම පදනම් මෝ සමීක්ෂණය තමයි දෙදස් දොලා දහතුන ගෘහයක ආදායම් හා වියදම් සමීක්ෂණයඒ වගේම තමයි පදනම්වර්ෂය දෙකටම දෙදස් දහතුන තමයි අදාළවෙන්නේ. මිල පාරිභෝක මිලදර්ශක දෙකේම ප්‍රධාන කාණ්ඩ ගණන දොළහයි. භූගෝලි ආවරණය ගත්තතින් ජාතික පාරිභෝගික මිලදර්ශකයේ ශ්‍රී ලංකාවේ සෑම පලාාතක් මේ ඇන්න මුළු දිවනම ආවරණය කරනවා. නමුත් කොළොම්පාර්භෝගකමිල දර්ශකයේ භූගොලියාවරණ කලාපය වෙන්නේ කොළඹ නගර සීමාව. විමර්ශිත ජනගානය විදිහට ජාපාමී දර්ශකයේි ගන්නේ සෑම පලාතකම ැන දිවේනය මෙන්න ගෘහ එකක. නමුත් කෝපාමී දර්ශකයේ අපි ගන්නේ කොළඹ නගර සීමාවට අයත් නාගිරිිකංශයේ ඉන්න ගෘහ එකක තමයි විමර්ශිත ජනගහනය විදිට ගනු ලබන්නේ. අයිතම ගාන ගත්තවොත්හේම ජාපාමී දර්ශකයේ අයිතම තියන හරසිය හත්තාක්ඒක අනි බා්ඩ පැසතුළ තියෙනවා අයිතම හරිසිය හතා. නමුත් කෝපාමී දර්ශකයේ තියෙන්නේ බාණ්ඩ පැසේ අයිතම තුන්සිේ අනෝ දෙකයි. මිල රැස්කිරීමේ මධ්‍යස්ථාන විදියට ජාපාමී දර්ශකයේ සෑම දිශ්‍රික්කයකම නගරවල තියෙන මධ්‍යස්ථාන තුනකින් ගන්නවා මොකෝ මිල රැස්කිරීම හරිම වැදගත් මිල දර්ශකයක්ක්සාකස් කරන්නකොට පරිභෝජනය කරන, රටාවන් හඳුනා ගන්න නම් මිල රැස්කිරම් නිරන්තරයෙන්ම පුළුල් ලෙස භාවිතා කරන්න ඕනේ. ඒ අනුව තමයි ඔවුන් සෑම දිස්ත්‍රික්කයකම නගරල මධ්‍යස්ථානතුනකින් මිල රැස්කිරම් සිද්ධ කරන්නේ කෝපාමි මලදර්ශකයේ ඔවුන් මිල රැස්කිරීමේ මධ්‍යස්ථාන දාහතරකින් එකතු කරනවා. උදාහනු විදරණුගේ ගොඩ වැල්ලවත්ත රත්මලාන දෙහිවල වැනි මධ්‍යස්ථාන වලින් තමයි ඔවන් මිල රැස්කිරීම් සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි දෙදස් දොල හා පදනම් වර්ෂය වූ අදෙදස් දොලහ දාතුන ගෘහේක ආදාය මහා වියදම් සමීක්ෂණය අනුව ගෘහඒකකක සාමාන්‍ය මාසික වියදම් විදියට ජාපාමී දර්ශකයේ රුපාතිස් දෙදාකසි හ දෙකයිසත් හැටනවයකුත් කෝපාමී මර් දර්ශකය මුළල වියදම රුපියල් හැට අදාස් තුන් හැට අතරයි සඇත හැත්තා අතරක් විදියටත් තමයි ලැබල තියෙන්නේ හොඳයි කවෂාණ මේ සමගම අපි පැහැදිලි කරමු මේ දර්ශකවල ප්‍රයෝජන මොනොවද කියලා. ඔහු දුුවේ පුතේ අපි දන්නවා දැන් මිදර්ශකයක් සකස් කරන්න ප්‍රායෝගිකව ගත්තම, ගොඩා කසීරු කර්තාව්‍යයක්. එතෝට අසීරු කර්ත්‍රාාව්‍යයක් මැද්දි මිල දර්ශකයක් සකස් කරන්නේ ඇයි මේ තරම්. අපි බලමු මූලිකවම මුදලේ වටිනාකමේ දේශීව සිදුවන වෙනස්කම්. අපිට පුළුවන් මිලදර්ශකයක් අනුසාරයෙන් බල. ඒක අන දේශය වෙලඳ පොලේ බාන්්ඩව ි ඉහල යනවාවනම් පහළ යනවන. අපිට පුළුවන් මේ මිලදර්ශකයක් අනසා බාණ්ඩවල මිලෙ සිදුවන වෙනස්කම් ඇන බලන්. ඒවගේම තමයි ජීවන වියදම් පිළබඳ අදහසක් ලබාගන්න පුළුවන්. අපි දන්නවා දුවේ පුතේ බාන්්ඩවල මිල වැඩි වෙනවානම්. එතකොට අපි වියදං කරන්න ඕන්න ප්‍රමාණය වැඩී. කොට අපේ ජීවන වියදම් වැඩි නමුත් අපේ ආදායම ස්තීරනං අපේ ජීවන තත්ත්ව වනත් පහත වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි මූර්ත සපල විනිමේ අනුපාත ගන්නේ කරන්නත් මිල දර්ශක අපි භාවිතා කරනවා. හතර වෙනවා මූර්ත දළදේශය නිෂ්පාධිතිය වැනි ආර්ථික දර්ශික ගන්නේ කිරීම සඳහාත් මේක බෙහෙවින් ප්‍රෝජනවත් වෙනවා. ඒ වගේම තමයි අනාගත මූල්්‍යිය අවශ්‍යතා ගන්නේ කරන්න කොට ආර්ථික නියෝජිතයන්ට ඉදිරියේ ද ිල ගනන් කොයි විදිට හැසිර නෝද කියලා පුරෝකතනය කරන්නත් මේ මිලදර්ශක භාවිතා කරනවා. ඒවගේම තමයි වැටුප සකස් කරන්නකොට පදනමක් විදිට යොදාගන්නෙත් මේ මිලදර්ශකයි. ඒ තවත් එකක් තමයි උද්දමනය ගන්නේ කරනකොට ඕනෑම රටක් භාවිතා කරනවා මේ මිලදර්ශක. හොඳයි දුවේ පුතේ අපිින් මෙතෙක් වෙලා කතා කරේ පාර්භෝගික මිලදර්ශක ගැන අපේ ආර්ථිකයේ පාරිභෝගිකයන්ට අමතරව නිෂ්පාධකයන්, තොගමිලවෙළෙන්දන් වැනි විධූ කාණ්ඩව ඉන්නවා. එත්තකොට මේ විවිධූ කාණ්ඩවලට දැනෙන උද්දමනේ එහමනත්තා මලමට්ට වෙනස්වීමේ වේගේ එකනෙකට වෙනස්. එම නිසා මේ විවිධ කාණ්ඩවලට දැනෙන උද්දමනය ගණනය කිරීම සඳහා විවිධූ මිලදර්ශක හඳුන් ලදීලා තියෙනවා. එහෙනම් අපි මේ අනිකුත් මිලදර්ශක ගැන සාකච්ඡාව තොග මිලදර්ශකයෙන් පටන්ගමු. හදුවේ පුතේ තුොග මිලදර්ශකය ගැන කියනවනම් මේක ගොඩක් පැරණි දර්ශකයක් මේ මිල දර්ශකෙ සකස් කරන්න ශ්‍රී ලංකා මහා බැංකෝ විසින් දැනට මාසයක කාලපමාවක් සහිතව තමයි ප්‍රකාශයට පත් කරන්නේ මේක පදනම්වර්ෂය එදස් නමසය හැත්ත හතර ඒ හින්ද භියෘත වෙළඳ පොලේතියන බාණ්ඩහසේවා මේ බාන්්ඩ පැසට අයිති වෙන්නේ නැහ. ගන්නේ කිරීමේදී තබන ලද බර තැබම් අනු උපකාණ්ඩ දහතුනක් සමන්විත වෙනවා. නිෂ්පාදකයාගේ මලදර්ශකය, ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පන්නතු වනාම තොග මිලදර්ශකය අත්ිතවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒවගේම තමයි තො නිෂ්පාදක මිලගණන් භාවිතා කිරීමෙන් සිල්ලර මලගණන් අපිට පුරෝකතනය කරන්නත් පුළුවන් වෙනවා. හොඳයි කෞෂාණ එහෙමනම් මේකම අපි නිෂ්පාදකයාගේ මිලදර්ශකය ගැන මේදූ දරුවන්ට පැහැදිිරමු. ඔුදු වේ පුතේ නිෂ්පාදකයාගේ මිලදර්ශකය අනුසාරයෙන් අපිට පොළුවන් දේශය නිෂ්පාදකයන් විසින් ඔවුන්ගේ බාණ්ඩහා සේවා සඳහා ලබන සාමාන්‍ය මිලගණන් නොල විචලනයන් මැනීමට භාවිතා කරන්න. මේ නිෂ්පාදකයාගේ මිලදර්ශකය අඩංගු වෙනවා කෘෂිකර්මාන්ත නිෂ්පාදන බිදුලිය සහ ජලය යන උපාංශ. එතකොට මේ උපාංශ අනුසාරයෙන් පුළුවන් බෙළඳපුොළ මිලගණන් වොල සිදුවන විචලනයන් පිළිබඳව ල් ැතිව තොරතුරු ලබාගන්නම මලදර්ශකය සකස් කරන්නේ ජනලීඛනා සංඛ්‍යානධපර්තමේන්තුව මේකෙ පදනම්වර්ශය දෙදස් දහතුනේ හතුුවනි කාර්තුව වර්තමානයේ මේමිලදර්ශකය මාසයක් අවසාන වී දින හත්ලිස්පාකට පසුව තමයි ප්‍රකාශයට පත්කරන්නේ ඒ කියන්නේ අගෝස්ත මාසක ඔවන් ප්‍රකාශයට පත් කරන්නේ ඔක්ටොම්බර් පාලොසන දින මේකෙ පසවාදියරයක් විදිට ඔුන් සේවා අංශ්‍යාවන්නේ කිරීමට බලාපොරොත්තු වෙනවා වගේම තමයි දුවේ පුතේ මං කලින් සධාන්කරේ ොග මිලදර්ශකය ගොඩා පැරණි මිලදර්ශකයක් කියලා ඒ මිලදර්ශකය සඳහා සුදුසු ආදේශකයක් විදියටත් මේ නිෂ්පාධකයාගේ මිලදර්ශකය අපිට භාවිතා කරන්න පුළුවන්. හොන්ඳයිදඒ පුතේ දැන් අපි බලාපුොරොත්තු වෙන්නේ ගම්ම මිලදර්ශක ැන ඕගලන්ට පැහැදිලි කරන්න. එහෙමනම් කෞෂාණ අපි මේ දරුවන්ට පැහැදිලි කරමු මේ දර්ශකයෙන් නිරූපනය වැන්නේ ආර්ථිකය කුපන කොටස් ද ඒ වගේම ගම්ම මලදර්ශක සහ පාරිභෝග්‍ය මිලදර්ශක අතර ඇති වෙනස්ගම් මුුණවාද කියලා. ඔවුදු වේපුතේ ගම්ම මිලදර්ශකය කියලා අපිට සඳහන් කරන්න පුළුවන් අදාළ කාල පරිච්චේදය පවතින ිලානවා දළදේශය නිෂ්පාතිතය අදාළ කාලපරිච්චයේදී ස්ථාවර මිලානවාව දළදේශය නිෂ්පාධතයෙන් බිද්දුවල් බෙදල ලැබෙනපුරතු සයෙන් ගුණ කරම අපිට ගම්ම මිලදර්ශකයේ ලැබෙනවා ගම්මය මිලදර්ශකෙට අපි කියනවා දළදේශය නිෂ්පාධතය අවදමනක කිය කියලත්. එතකොට මේ ගම්ය මිලදර්ශකේ සමස්ථආර්ථිකයම නිෂ්පාධනය වූ බාණ්ඩවල පොදු මිලමට්ටම තමයි පිළින්ඹබු වෙන්නේ. අපි ගත්තුතින් හේම ගම්ය මිලදර්ශකයකයි, පාරිභෝගික මිලදර්ශකයි අතරතියෙන, ප්‍රධාන වෙනස්කම් තුන්නක් හඳුනාගන්න පුළුවන්. පළවෙනි වෙනස්කම තමයි ආර්ථිකයේ නිෂ්පාධනය කරන සියලම බණ්හා සේවා මේ ගම මිලදර්ශකට අයිති වෙනවා. නමුත් පාරිභෝගිකයන් විසන් මිලදී ගන්නා බාන්්ඩා සේවා පමණයි, පාරිභෝගික මලදර්ශකයේ ඇතුළත් වෙන්නේ. දෙවෙනි කරන විදියට දේශයෝ නිෂ්පාධනය කරන ලද බාණ්ඩා සේවා පමණයි, ගම්ම මිලදර්ශකට අයිති වන්නේ. එකද ආනේනය කනු ලද බණ්ඩහා සේවා අයිති වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා පාරිභෝගිකයන් විසින් මලදීගන්නා බාන්්ඩ පැසයි දේශයෝ නිෂ්පාදනය කරන බාන්්ඩක්ත් තියෙනවා ආනේනය කරනු ලද බාන්්ඩක්තියෙනවා. ඒ අනුව දේශියෝ නිෂ්පාධිත ආනේනය කනු ලද බාණ්ඩා සේවා පාරිභෝගික මල දර්ශිකය අඩංගුවෙනවා තුංගනි කාරණාවිදියට ගන්නේ කිරීමට බාණ්ඩාසේවා, යොදාගන්නා බාන්්ඩ පැසට ඒ වර්ෂය නිෂ්පාදිිත බාණ්ඩාසේවා ප්‍රමාණ තමයි අයිති වෙන්නේ. නමුත් පාරිභෝගක මිලදර්ශයයේකද එලෙසෙනවෙයි එහිදී ගන්නේ කිරීමම්ට යොදාගන්නා බාන්්ඩ පැසට පාදකවර්ෂයේ පරිභෝජනය කරන ලද බණ්ඩහා සේවා ප්‍රමාණයක් අයිති වෙනවා. හොඳයි මේ දක්වා අපි පොදු මිල මට්ටම සහ මිලදර්ශක ගැන ඉදා ඉතා විශාල වශයෙන් සාකච්ඡා කරා. දැන් මීළඟට අපි බලාපුොරොත් වෙන්නේ ආර්ථික විද්‍යාවේ ඉතාමත්ම මැදගත් මාතෘකාවක් වන උද්දමනය ගැන කතා කරන්න. එහෙමනම් එකට ප්‍රවේශයක් වශයෙන් උද්ධමනයේ මුක් කියන්නේ මොකක්ද කියලා කෞෂාණගෙන් පැහැදිලි කරගම්මු. ඔවු දුවේ පුතේ අපි මුලින්ම උද්ධමනය නිර්වචනය කරගෙනෙමු උද්දමනය නිර්වචනය කරනවනම් ආර්ථිකයක බාණ්ඩා සේවාවල පොදු මිල මට්ටම. කිසියම් කාලසීමාවක් තුළදී අක්කණ්ඩ විහලෑම තමයි අපි උද්ධමනය ලෙස හැඳින්වන්නේ. ඒ අනුව මිල ඉහලෑම බාණ්ඩියකෝ සවාට සීම වෙන්නේ නැහැ තවද කෙටිකාලයකට සීමාවූ මිල වැඩිවීම්ද අපි උද්දමනය විදිහයට සලකන්නේ නැහැදුවේ පුතේ. හොඳයි දැන් උද්දමනය කියන එක නිර්චනය කරගතට පස්සේ අපේ කාර්භාරය තමයි මේ උද්දමනේ මනින්න කොහොමද කියලා නිදුවල පුතාලට පැහැදිලි කරන එක. උද්දමනය මනන්න විධ මිනුන් තියෙනවා ම මෙහිදී දූල පුතාලට කියල දෙන්නේ. ප්‍රධානමක්ග මෙහිදි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම ලක්ෂමය පදනම්මතු තමයි පැහැදිලි කරලා දෙන්නේ. ලක්ෂ මේය පදනම්මතු උද්දමනය කියන්නේ දෝයපුතේ සලකා බන්නු ලබන මාසේ මිලදර්ශයකෙහි පසුගිය වර්ෂය ඊට අනුරූප මාසයට සාපේක්ෂෝ සිදූ ප්‍රතිශතාත්මක වෙනස තමයි අපි මෙහදී ලක්ෂමය පද මතු උද්දමනය විදිර සලකන්නේ. සමීකරණයෙන් පෙහැදිලි කරනවන සලකා බලන්න මාසේ මිලදර්ශකේ අඩුකොරෝතින් පෙරවර්ශය එම මාසේ මිලදර්ශකේ, ලැබෙන පිරොතර අපි බෙදුවතින් පෙරවර්ශය එමමාස මිලදර්ශකෙන් දුවේපති අපිට ලැබෙන්නේ ලක්ෂමය පදනම්මතු උද්ධමනයයි. දැන් වාර්ෂික සාමාන්‍ය පදනමතු උද්ධමනය ගත්වොති සලකාබන්න මාසය ඇතුළක් මාස දුළහක මලදර්ශකොල සාමාන්‍ය හා ඊට පෙරමාස දොල්ලාහක මිලදර්ශොල සාමාන්‍ය අතර ප්‍රති ශතාාත්මක වෙනස තම අපි වාර්ෂික සාමාන්‍ය පදනම්මතු උද්දමනය කියන්නේ දුවයි පුතේ දැනට ජනලේකනා සංඛාලයකන දෙපාර්තමේන්තව විසි ජාතික පාරිභෝග්ක මලදර්ශකයට අනුරූපව, වාර්ෂික සාමාන්‍ය පදනම්මතු උද්දමනය ප්‍රකාශයට පත් කරලා තිව සයට පහයිදශම නවයක් විදියට. දැන් අපි බලමු උදාහන්නයක් අනුසාරේ ොම දෙ දස් දහනාවේ දෙෙසම්බර් මාසය සඳහා මං කලින් සධාන් කරපු ලක්ෂමය පදනම් මත උද්ධමනයක් වාර්ශික සාමාන්‍ය මතු උද්දමනයක්ත් ගන්නේ කරන්නේ කොහොමද කියලා. දෝලට තරයේ දිස්වෙනවා දෙදස් දහට වසරේ මාස දොළහ සඳහත් දෙදස්දහන මේ මාස දොලහ සඳහාත්ජනලේඛනා සංඛ්‍යයාලේකන දෙපර්තමේන්තෝ විසින් දැනට ප්‍රකාශිත පාරිබෝගික මලදර්ශකවලා ගයන්. එතකොට අපිට ජානවාරි මාසිය සඳහා දර්ශකාගේ ලෙස එකී විසිපාය දශ මටකුත් දෙෙසම්බර් සඳහා දෙදස්දහටේ එකසී විෂ්‍යාතය දර්ශමික් ලෙසත් තමයි උන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මේ මාස දොලය සාමාන්‍ය ගත්වොතින් අපට ලැබෙනවා එකසී විසිපහය දශම දෙකක් දෙදස් දාාහනමය වසේ මාහස දොලය සාමාන්‍යවියට අපිට ලබෙන එකී විසිනවය දශම හායා බලම ක්ෂමිදන මතු උද්ධමනය ගන්නේ කරන්න කොමද කියලා දැ අපිට ඕන දෙදස් දහනම දෙසම්බර් මාසය සඳහා ගන්නේ කරන්න. දෙදස් දහනම දෙෙසම්බර් මාස මිල දර්ශක එකසිය තිස් පහය දශම්බින්දුුවයි. ඊට පෙර අවුරුද්දේ අදාළ මාසය දර්ශකාගේ එකී විසි අතයි දර්ශමයක්කායි දල පුතාලට පේනවා එතකොට මේ ආකාරෙන් අපි ගන්නේ කරාම් අපිට ලැබෙනවා. දෙ දස් දානමේ දෙෙසැම්බර් මාසය සඳහා ලක්ෂමය පදනමත් උද්ධමනේ සයට හයි දශම දෙකක් විදියට. වාර්ෂික සාමාන්‍ය උුද්්‍යමනය එතකොට අපිට ලැබෙන්නේ දෙස්දනම්ර්දස්දහන දෙසම්බර් දෙදස්ධහන මේ දෙෙසම්බර් මාසය ඇතුළත් මාස දුොලහහි සාමාන්‍ය එකසි විසිනවය දශමහයයි. ඉතකොටඒ ඒ මා එකනෙ ගියවරුද්ධේ මාසය ඇතුළත් මාස දුොලයි සාමාන එකසිය විසිපාය දශම දෙකයි. ැ පිතුෙ විප පදශමදකෙන් දවාන් දුවේපුත්ති අපට ලබෙනවා ද නම දෙෙම්බර් මසයේ සඳහා වාර්ෂික සාමාන උද්ධමනය සයට තුනෑදශ පහා පලෙස. හොඳයි! දැන් අපේ සාකච්ඡාව අපි මීළගට යොමු කරන්නේ උද්ධමනයේ ප්‍රබේද මොනවාද කියලා මේ දුවල පුතාලට පැහැදිලි කරන්න. ඉතින් අපි ආරම්භයක් විද්‍යහට මතුපිට උද්ධමනයේ මොකද කියන්නේ මොකද කියලා පැදිලි කරමු. . ුව පපුති ද්මය ප්‍රබේද කීපයක්ම තියෙනවා නමුත්ම මෙහිදී ඔක්කම ප්‍රබේද ගැන කතා කරන්නහ. පබේද දෙක් ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ මුලින්ම මතුපිට උද්දමනය එකන් හෙඩ්ලයි ඉන්්‍රේශන් අපි මතුපිට උද්දමනය කියලා කියන්නේ පොදමිල මටම සැබෑ වශයෙන් ඉහළ නැගැති අනුපාතිය. ඒකන් අපි තෝරා ගත්ත බාන්්ඩ ප්‍රසේතියෙන අයිතම වල පොදමිල මට්ටම ඇත්ත වශය හල නැගැති අනුපාය තමයි මතපිට උද්දමනය. නිරුපණය වන්නේ මෙ මතුපිට උද්දමනයේ බල බුද්ධමනය. හැසිරීමට පහත කන්නු බලපානවා අයහපත් කාලුගිෙනක තත්ව. අපි දන්නවා අධික වශ්‍යාවක් පෞතින කාලවලදී වගාහන සිද්ධ වෙලා බාණ්ඩහා සේවාවල මිල වැඩිවෙන්න පුළන් විශේෂයෙන් එලවලු පළතුරු මස්මාළු දේවල් වොල මිල වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආනේන මල ගණන් වැඩිවීම නිසාත්. ා්ඩොල මිල වැඩිවෙන්න පුළුවන් ලෝකවෙලද පොලේ අපිහිතුවත් බොරු තෙල්මල නැතන් තිරිගු පිට මිල්ල වැඩිවීම හරහා ආනයන මිල වැඩිවෙන්න පුුවන්. ඒවගේම තමයි පරිපාලිත මිල ගණන් නොල වැඩිවීමක් සිද්ධෝනෝති පුදු මිලමට්ටම වැඩිවෙන්න පුළුවන්. ඉර්තුමේ ඉල්ලුම හිෙලෑම් ඒකනි නත්තල් කාලවලදි සිංහල අලුත් අවරුදු කාලාවලදී මොකද වෙන්නේ මහජනතාව ඒ බා්ඩ ස බා්ඩවල තියන අික ඉල්ලුම හෙතුකොට ගැෙන ිලමටම මේ ා්ඩුවල ිල ඩිවෙලා උද්දමනය තවත් වැඩිවෙන්න පුළුවන්. ඒවාගේම තමයි මුදල් සැපියුමේ අධිවර්ධනයකයන් රටක මුදල් සැපියුම ඉහල අනොකොට මකදවෙන්න පුළුවන්. මහජනතාව අතේතියෙන මුදල් වැඩිවෙලා ඔවුන් නේතියන මුදල්වලින් වැඩිපුර බාන්්ඩිල්ලුම් කරන්න ගියාම එතනිෙනුත් බාන්්ඩවලමිල වැඩිවෙලා උද්දමනයක් ඇතිවෙන්න පුළුවන්. ඒවගේම තමයි රජය විසින් අනුගමනයකන ඉහලා බඳ ප්‍රතිපත්ති නිසා. පොදමිල මට්ටම වැඩිවෙලා උද් උද්ධමනය වැඩීමට තමයි බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි රටේඉන්න ආර්ථික නියෝජිතයන් අනාගත උද්ධමනය පිළිබඳ දකිින් අපේක්ෂාවන් හේතු කරගෙනත් මෙම උද්ධමනය කෙරෙහි බලපෑම් ඇති කරනවා. හොඳයි. උද්ධමනේ තවත් වැදගත් සංකල්පයක් තමයි මූලික උද්දමනය කියන්නේ. දැන් අපි ඒ පැහැදිලි කෙරීමට යොමුුවමු. ඔව. දෙවනි දෙවනි කරන විදි මුූලක උද්දමනයහෙවත් යට දර උද්දමනේ තමයි දැන්දල පුතාලටමන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නිතර මිල වෙනස්වෙන බාන්ඩි වත් කරලා තමයි මේ මූලික උද්ධමනය ගන්නේ කරන්න. එක නිතර මිල වෙනස් වෙනවා කියලා කියන්නේෙදවේපුතේ. අපි දන්නවා එලෝලු පලතුරු, මස්මාලු, එතකොට කුලු බඩු, ලොක්කුලෝනු අලවැනි අයිතම වල මිල, එක සුළු ගංවතුරක්කාවත් වැස්සක්කාවත් වෙනස් වෙන්න පුළන් ඒ වගේ අයිම අයිතම අයින් කරල සාදාගත් බා්ඩ පැසක් අනුසාරයෙන් තමයි මේ මූලික උද්දමනය ගන්නේ කරලා තියන. මේ මූලික උද්දමනය ගන්නේ කරන්න නිශ්ෂිත ක්‍රමවේදයක් නෑ. ඒ රටවල්වට ආවේනික ක්‍රමවේද තමයි භාවිතා කරන්නේ බහුලොව යොදාගන්නේ බැහැර කිරීමේ ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ භාවිතා කරන්න මේ බැහැර කිරීමේ ක්‍රමවේදයි. වගේම තමයි මූලික උද්දමනය ඉල්ලුමෙන් ඇඳනු උද්ධමනයක් තමයි පෙන්නුම් කරන්නේ මුදල් ප්‍රතිපති තිීන්නේය කරන්නකොට හැමතිසියම මල වෙනස්වෙන එයාට මුදල් ප්‍රතිපත්ති ගන්නා අමාරුයි ඒහින්ද මුදල් ප්‍රතිපත්ති වැනි තිීන්න ගන්නකොට මලි අධිකාරයෙන් විසින් භාවිතා කරන්නේ නැතම් පදනම් කරගන්නත් මේ මූලික උද්දමනයයි. හොඳයි දැන්හෙනං අපි මේ විවිදු උද්ධමනයන්ගේ හැසිරීම් රට ප්‍රස්ථාරයක් ආධාරයෙන් පැහැදිි කරගම්. දලපුතාලට තිරේ දිස්වෙනවා දිස්වෙන ආකාරයට ජාතික පාරිභෝගක මෙලදර්ශකේ මතපිට උද්ධමනය රතුරේකා වෙනුත් ජාතික පාරිබෝක මෙල දර්ශකේ මොලික උදමනය නිල්රේකා වෙනුත් දිස්වෙන දලපුතාලට තිරේ දිස්වෙන දෙදස් දාහතේ ජනවාරිඳං දෙදස් විස්සේ ජූලි මාසය දක්වා දැන්ට ප්‍රකාශිත අගයන් අනුසාරයෙන් තමයි මේ රේකාවන්න අපි ඇඳලා තියෙන්නේ දලපුතාලට පේන ඇති දෙදස් දා හතේ. ඔක්ටොම්බර් මාසයේ එම වර්ස්සරයේ අධිකන වැඩිම උද්දමනගේ ප්‍රකාශයට පත්වල එක ක්‍රමේල් අඩු වෙලා ගිල්ලති නෝ දෙදස් දහටේ ජනවාරි දක්වා. එතකොට මේකෙද පොදුමිල මට්ටම ඒය අකණ්ඩෝ පහලය මක් සිද්ධ වෙලා තියෙනවා මේ වගේ අවස්ථාවක අපි කියනවා අව දමනකයක් ඇති වෙලා තියෙනවාකිල ඒවගේම තමයි දුලපුතලට පේන ඇති දෙදස්දාහතේ මැයි ජූනිි ජූලි අගෝස්තු කාලවලදිී උද්දමනය වේගය සමාවන්න පොදමිල මට්ට මේ වේගය ස්ථාවර මට්ටමක තිබිලා තියෙනවා. ඒ වගේ අපි අවස්ථාවක කියන්නේ නිරුද්ධමනයක් ඇතිවෙලා තියෙනවා කියලා. හොඳයි මේ දක්වා කවුෂාණි පැහැදිලි කළේ උද්ධමනය ප්‍රබේද සහ ඉන් සමහරක හැසිරීම මොනවාද කියලා. එහෙමනං අපි දැම් පැහැදිලි කරගම්ම උද්දමනය හැකිවිය හැකි ඇතිවිය හැකි ආකාර මොනවද කියලා. ඕ. ේ දධමනයක් ඇවවෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මුලින්ම ඉල්ලුමෙන් නැඳුණු උද්දමනය අපි සාකච්ඡා කරමු. දූලපුතාලට තිරේ දිස්වෙන ප්‍රස්ථාරයෙන් පෙන්න්නනවා. එක්සක්ෂයෙන් මිලමට්ටමත් ව්‍යක්ෂයෙන් මෘර්ත නිෂ්පාධිතයත් මේකෙදී ඒස් වක්්‍රේම් පෙන්නවා සමස්ත සැපියුම, AAD වක්රේම් පෙන්නනවා සමස්තිල්ලුම අපි දැම් බලමු AD එක එක ඇනි සමහර ඉල්ලුම, AAD දෙකකරා විතැන්වීම තුළින් ඩලපුතා ලට පේනවා වයි එක වයි දෙක කරාත්. මිල මට්ටම පී එකේ සිට පී දෙකකරාත් ඉහල නැගෙනවා. එතකොට මේකදි මොකද වෙලා තියෙනෙ සමස්ත සැපියුම වෙනස් නොකර ඉල්ලම විතරයි මේකද වැඩ වෙලාතියෙන ඉල්ලම වැඩියුුණම් මොකද වෙන්න පුළුවන් මිලමට්ටම් වැඩිවෙලා තියෙනවා තවත් විදිකට කියනවන සැපියීමට සාපේක්ෂව ඉල්ලම වැඩිවීම නිසා බාන්්ඩා සේවාල පොද මිල මට්ටම ඉහලෑමෙන් ඉල්ලමෙන් ඇද උද්ධමන. ඇති වෙනවා. දෙවනවා පිරිවේෙන් තල්ලු උුණු උද්දමනය ඇතිවෙන්නේ කොහොමද කියල බලමු මෙහිදී සමස්ත ඉල්ලුම එනො වෙනස්ව පවතිනවා නමුත් සමස්ත සැපියුම අඩු කරලාතියනවා සමස්ත සැපියු අඩුවෙන්න බලපාන්න පුළුවන් නිෂ්පාදක පිරිවේ වැඩුනා මොකද කරන්න ඔන්ගේ සැපියුම අඩාල කරනවා. දැම් මේ ඒ වක්්‍රය. ඒ එකේ කැන සමහර සැපියුම ඒස් දෙකරා විතැන්වීම තුළින් දොළපුතාලට පේන වැති කිව් එක කිව් දෙකකරාත්. මිල මට්ටම පී එක පී දෙකකරාත් ගිහිල්ල තියෙන එකන පී එක පී දෙකකරා යනවා කියන්නේ ිලමට්ටම පී එක නම් පී දෙකකරා වැඩි වෙලා තියෙනවා. ඒක අන යෙදුම් ිල හවත් නිෂ්පාදන පිටේ ඉහෙලෑම නිසා මකද වෙන්න පුළුවන් සමහර සැපියම අඩු වෙන්න පුළුවන්. බාන්්ඩ හාසේවාවල මිල ඉහෙළෑම මිලබටම ඉහලයමෙන් තමයි මේ පිරිවෙන් අල්ලවුණු උද්ධමනය ඇතිවෙන්න පුළුවන් හොඳයි මීට අමතරව උද්දමනය ඇතිවිය හැකි ආකාර තවත් දෙකක් ගැනපට සඳහන් කරන්න පුළුවන් ඒව තමයි ආර්ථිගේ පවතින වියූහාත්මක දුර්වලතාවයන් සහ උද්දමනය පිළිබඳ එහි ඉන්නා නියෝජතයන් තුළ ඇති අනාගත අපේක්ෂාවන් හොඳයි ඒ සමඟ අපි දැම් පැහැදිරි කරා උද්දමනය ඇතිවිහැකි ආකාර ගැන තකොට දුවල පුතාට තේරෙන වැඇති උද්ධමන කාරී තත්ත්වයක් නිතා ආර්ථිකේ විධ කොටස් වලට බිවිද්ධ අහිතකර ප්‍රතිඵල බලපානවා කියලා. එහෙමනං කවෂාණ අපි මේ දූදරුවන්ට මේ අහිතකර ප්‍රතිඵල මොනොවද කියලා පැහැදිලි කරමු. බෞදු වේ පුතේ උද්දමනය නිසා ඕනෑම රටකට ඕනෑම ආර්ථිකයකට, පිවිධාකාරයෙන් අහිතකර ප්‍රතිඵල් ඇතිවෙනවා. අපි බලමු මුලින්ම මේක නිසා උද්දමය නිසා ඉතිරි කිරීම අඩුවෙන එකකයන ඉතිරිකිරීමට තියෙන හැක්කයා වඩුවෙන නිසා අපේ ඉතිරි කිරීම අඩුවෙන. ඒවගේම තමයි මර්ත පොලි අනුපාතිකේ පහළ බැසීම නිසා ඉතිරෙ කිරීම අඩුවෙන්වා. ර්ත පොලි අුපාතිකය කියලා කියන්නේ දුවේ පුතේ නාමෙක පොලි අනුපාතිකයෙන් උද්ධම අනපාතික අු කරාම අපිට ලැබෙන්නේ මූර්ත පොලි අුපාතිකය. උදහන්නයක් විදට නාමෙක පොලි අනුපාතිකයසියට හා යැයි උද්ධමන අනුපාතිකේසියට අටනම්. එහිදී තියෙන්නේ රින්න මර්ත පොලි අනුපාතිකයා. මූර්ත පොලි අනුපාතිකයක් පවතින වෙලාවකදී ඉතිරි කරන්න පෙළඹෙන්න්නේ නැහැ. ඒවගේම තමයි තවත් අහිත කර ප්‍රතිබලයක් තමයි මුදල් ආදාය මේ ක්‍රේෂක් තියහෙවත්. මෘර්ථ ආදායම අඩුවීමත් සිද්ධ වෙන්න පුළුවන් මුර්තා ආදායම කියල කියන්නේ නාමික ආදායම බෙදීම මිලදර්ශකය. තුන් වෙන මර්ත වැටුප අඩුවීම නිසා මොකද වෙන්න පුළුවන් සේවකස්සාහනය ඇතිවෙන්න පුුවන් ඔවු උදග්‍යෝෂණ කරා පෙළවෙන්න පුළුවන්, සමාජ ආර්ථික දේශපාලන ගැටල මතු වෙන්න පුළුවන්. ඒකන්න මේමගින් ඕනෑම සමාර අවස්ථාවල පවතින රජයක් වුණම් පෙටලීමට තරම් මේ උද්ධමනය අහිතකර විදියට බලපානවා. අවත් අහිතකර පපතිඵල තමයි දිගු කාලීන ආයෝජන අදායරමත් වෙන. එතකොට ඔවුන්ට අපපුරෝකතනය කරන්න අමාරුයි ඉදිරියේදී බාන්ඩහා සේවාවල මිල කොයි ආකාරයද හැසිරන්නේ කියේල උද්දමනයක් පවතින අවස්ථාවල. ඒවගේම තමයි උද්ධමනයක් පවතින අවස්ථාවල ජීවන වේදම් ඉහලයන. එතකොට ජීවනවියදම් හෙළියනවා කියන්නේ. ඔවුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටීමකට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දේශයෝ නිෂ්පාධනය කරන්න බාණ්ඩහා සේවාවල මිල. හලෑමහරහා මොකද වෙන්න පුළුවන්. ඒ බාන්ඩ බාන්්ඩ අපනෑනය කරාම ඒ බාන්්ඩවලට ඒ විදේශය වෙළඳ පොලේ තනඟ කරන්න අසීර වෙනවා. එතකට අපිට මොකද වෙන්නේ අපනෑන ආදායම. අපේ රටේ අපනෑන ආදායම් අඩවෙලා අපනයිනේ ආදායරමත් වෙනවා. ඒ වගේම තමයි විදේශවිනිමේ ලැබීම අඩු නිසා දේශීය මුද්ලේ ආදේශය මුදල අව ප්‍රමාණය වෙන්නත් පුළුව. ඒ වගේම තම අපි දන්නවා. ේශීෝ නිෂපානය කරන්න බාණ් හා සේවාවල මිල වැඩි වෙනකොට ආනේනය කරන්න බාණ්ඩහා සේවාවල මිල අඩුයි කියලා අපි අප තේන නිසා වැඩවිල්ලුම ආනේනය කරන්න බාන්ඩ සඳහ ඇති වෙනවා ඒකදී ආනේනය කරන බා වැඩිපුර ලංකාට ලැබෙන එතකොට මකද වෙන්නේ ආනේන වියදම් වැඩි වෙනවා එතකොට ඒ හරහා සිද්ධ වෙන්නේ වළඳසා ගේවුම් ශේෂ දුෂ්කරතා ඇතිවීම. ොදයිදවේපුතේ, අපි දැන් උද්ධමනය ඇති අහිතකර ප්‍රතිඵල ගැන කතා කරා. ඒවාගේම මේ දුවල කතාල දැනගන්න ඕනේ මේ උද්ධමනකාරී තත්ත්වන් නිසා ආර්ථිකයක පීඩාවට පත්වන පුද්ගලයන් වගේම මේ තත්ත්වයන් නිසා වාසිදයක තත්ත්වන් ඇති කරගන්නා පුද්ගලයන් කාණ්ඩයකුත් ඉන්නවා කියලා. එහෙමනං අපි මේ කාණ්ඩ දෙක මොනවද කිය, හොඳින් දැනන්දුනා ගම්මු. ඔවුදුුවේ පුතේ දැන් අපි කලින් සඳාන් කරා උද්ධමනයක් නිසා, තියෙන හියිතකර ප්‍රතිඵල මේ අහිතර පඵල එක කාණ්ඩවලට බලපානය විවිධාකාරයෙන් අපි දැ මොලින්ම ගමු උද්ධමනයක් තියෙන කාලයෙක් උද්ධමනයක් පවතින අවස්ථාවක වඩාත්ම ප්‍රේධාවට පත්වන්නේ පාරිභෝගිකයන් එතකොට ඔුන් මිලට ගන්නා බාණ්ඩා සේවා අධිකයි එතකොට ඔවුන්ට වෙන දවක්ගේ බෙනඳ ප්‍රමාණයම මිලට ගන්න හැකාවක් ලැබෙන්නේ නැහැ ඒ වගේම තම ස්තීර ආදායම් ලබන්නන්ටත් ඔවුන්ට ස්තිිරාදායම් ලබන්නන්ටත් අපහසුතා ඇති වෙනවා මොකද. ඔවුන්ගේ ආදායම එක කාලයකදී ස්ථීරයි නමුත් ඔෝන්ගේ වියදම් වැඩිුවෙනකොට මොකද වෙන්න පුළුවන්. ඕුන්ගේ ආදායමෙන් වැඩි කොටසක්කයන්නේ වෙළඳන් ඇතට.ඒ එහිදී ස්තිරාදායම් ලබන්නන් මේකෙන් අසානයට පත්වෙන්න පුළුවන්. ඒවගේම තමයි ඉතිරිකිරීම අඩුවීම නිසා ඉතිරි කරන්නන්ටත් මේකින් අහිතකර ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ ඒවාගේම තමයි. මුදලේ මෝර්ත වටිනාක මඩුවීම හින්ද නයි හිමියන්ට සිද්ධ වෙන්නේ අවාසිසාගත තත්ත්වයක්. අපි ගතොත් උද්දමනෙන් ප්‍රතිලාබ ලබන කණ්ඩායම් පිරිසගුත් ඉන්නවා විච්චල්ල ආදායම් ලබන කණ්ඩායම් මට මෙහිදී කියන්න පුළුවන් මොකෝ ඔවුන් අපි දන්නවා විචල්ලා අද කණ්ඩායම් මේ හහා ප්‍රතිලාබ ලබනවා. ඒවාගේම නිෂ්පාදකයන් ප්‍රතිලාබ ලබා ගන්න පුලළුවන් මොකද බාන්ඩහා සේවා සඳ ඔුන්ට උදමනයක් පවතින් අවස්ථාවකදී වැඩි මිලක් ලැබෙනවා. ඒහරඔුන්ගේ ආදායිම වැඩි වෙන ඒවගේ තමයි වෙලදුන්ටත් ඔවුන් කියන්නේ ඉදිරියේදී බාන්ඩවල මිල වැඩි වෙනවා කියයාල පුරෝකතනය කරලා වැඩිමිලට බාන්ඩවිකුණ ගන්න පුළුවන්. ඒවගේම නයගැතියන්ට ඒක අන මුෘර්ත මුදලේ වටිනාකම අඩුවෙනහිදා. නයගැතියන්ට එදාගත්ත කලින් එයාල මුදල් අරගෙන තියෙනවා. ඒ මුදලට එයාලා වැඩිබාණ්ඩ ප්‍රමාණයක් ගත්තා නමු ැන් ඒ මුද ලපිකත්වත් ඒෙම එවුන් ගන්න පුළන් වෙන්නේ අඩු ාන්්ඩ ප්‍රමාණයක් ඒ හරහා නයි ගැතියන්ටත් සිද්ධ වෙන්නේ වාසිය. ඒවගේම තමයි උද්ධමනයක් පවතින කාලවලදී බලවත්තුෘතිය සමිති නියෝජනයකන සේවකයන්ට පුළුවන් ඔවුන්ගේවැ වැටුප වැඩිකිරීම් සඳදා ඉල්ලීම් ඉදිරිපත් කරන්න. හොඳයි. දැන්දලපුතාට වැඩ බැටහෙන් ඇති. උද්දමනකාරී තත්ත්වයක් නිසා ආර්ථිකයකට වැඩියෙන් ඇතිවෙන්න අහිත කර ප්‍රතිඵල කියලා. එහෙනම් දැන් අපේ අවධානය යොමු කරමු මේ උද් උද්ධමනේ පාලනය කිරීමට ගත්හැග ක්‍රියා මාර්ගසා ඒ සඳහා ඇති ප්‍රතිපත්වන් ගැන. ඕ දුවේ පුතේ උද්දමනේ පාලනය කරන්න පහත ක්‍රියාමාර්ග අපිට අනුගමනය කරන්න පුළුවන් සමහාර ඉල්ලුම් වර්ධනය පහළ මට්ටමක පවත්වා ගැනීම හරහා පොළුවන්. බාන්ඩවල මිල පහල අගේක තියාගන්නේ එකැන් ඉ ඉල්ලුමේ වර්ධනය සීමකරොත් අපිට පුළුවන් බාන්්ඩවලට තිය ඉල්ලු මඩුවීම හරහා මිල ඉෙලෑම පාලනය කරගන්න. ඒවගේම තමයි සමහර සැපියුමේ වර්ධනවේ වේගවත් කරලත් පුළුවන් මිල පානය කනේන ස ඉල්ලමට වඩ සැපියුම වැඩියුනවතින් අපි දන්නවා. බාන්ඩවල මිලෙහි ඉහලෑම පාලනය කරගන්න පුළුවන් කියලා. ඒවගේම තමයි. රජුරාජ්‍ය මැදිහත්වීම හරහත් අපිට පුළුවන් බාන්ඩවල මල පාලනය කරල උද්ධමනය පාලනය කරගන්න. ඒ වගේම තමයි කාර්යක්ෂම සම්පත් බෙදා හැරීමේ පවතින ගැටලු කාරේ තත්ව විසඳලා උද්ධමනේ පාලනය කරන්න පුළන් උදාහන්නයක් විදිහට ගොයි මහත්තුරුන්ගේෙන් අපි එලවළු මිලදීගෙන ඒක රජුවම් පාරිභෝගිකයන් අතට පත්කිරීම හරහා අතර කාන්්ඩ එක මිල වෙනස්කිරීමට සිද්ධ වන්නේ නැතිහිදා. මිල පාලනය කිරීමක් කිරීම තුළින් අපිට පුළුවන් මේ උද්ධමනය පාලනය කරන්න. ඒ වගේම තමයි නිෂ්පාදනය හා පළදායතාවේ වර්ධනය කිරීම තුළින් උද්ධමනේ පාලනය කරන්න. පළදායිතාවේ අපේ නිෂ්පාදන බෝගොල් වැඩිකරෝතින් අපිට වැඩිපුර අතිරික්තයක් අස්වැන්නක් ලැබිලා අයිතමවල මිල වැඩිවෙනක පාලනය කරලා ඒ හර හා පොදමිල මට්ම පාලනය වෙලා උද්ධමනේ පාලනය කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි, උදධමන පාලන ප්‍රතිපත්ති විදියටසාධාන් කරන්න පුළුවන් මුදල් ප්‍රතිත්ති අයවැ රජු ප්‍රපත්ති. මුදල් ප්‍රතිපත්තිය විදියට මුදල් සැපියීමට හා පොලි අනුපාතියට බලපෑම් කිරීම මගේ පොළුවන් අපට මල ස්ථායිතාවේ සඳහා මහාබැෑංකෝ විසින් ගන්ලබන ක්‍රියාමාර්ග සඳහන් කරන්න. අයවැ ප්‍රතිපත්ති කියලා කියන්නේ සෑමවර්ෂයකම මුදල් ඇැමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන, ඒය ප්‍රතිපත්තිය හරහා බදු සංස්ක නැතිකිරීම මගිෙනුත් රාජ්‍ය වියදුම පාලනය කිරීම තුළිනුත් පුළුවන් උද්දමනය පාලනය කරගන්න. ඒ වගේම රුජි ප්‍රතිපත්තිහරා මිලපාලනය බාණ්ඩ සලාක්‍රමයට බෙදාහැරීම සහනාධාරස රජය විසින් බාන්්ඩ බෙදාහැරීම හඳුන්වන්න පුළුවනේ. හොඳයි. ඒ සමඟ අපගේ වැඩසටහනේ නිමාව කරාපි ළඟාවෙනවා අද දුවල පුතාලට මලමට්ටම සහ උද්දමනේ ගැන ඉතා හොන්ද පැහැදිලී කිරීමක් කරේ කවෂානි ප්‍රනාාදු මහත්මිය ඇ අපි අයට බෙහෙවිම්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවටත් බැංකු විදුපියසටත් එහි කාරය මණ්ඩලේඩත් අයිෙන් මාධ්‍යජාලයේයටත් එහි කාර මණඩලේඩත් අපි මේ අවස්ථාව අපගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම දුවේ පුතේ අපි විශේෂයම ඔබලාට ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඉත්ත සිතින් සුබපත්තනවා. ඒ වගේම ඕගලන්ගේ සියලෝම ඉදුරු අධ්‍යාපන කටයතු සපල වෙලා ඔබලාගේ ඉලක්ක කරා. ඉතාමත්ම හොතිින් ලංවීමට අවශ්‍ය සියලොම ශක්තිය දෛරය ඔබට ලැබේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ සමගින් අපේ අද වැඩ සටහන නිමාවට පත්වෙනවා ආයිබෝවන්යිෝ සුග දවසසා.